දවසක් ඔයාල හැමෝටම UGK Vlogs YouTube channel එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් තාමත් ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කර සිටිනවා. ඉතින් අපි පහුගිය ටිකෙත් චිත්‍ර කලාවට අදාළව 5 වසර ඉඳලා පාඩම් මාලාවක් 11 වසර දක්වා ඔයාලට අරගෙන අවිලා තිනවා. ඒ පාඩම් මාලාවේ නවයේ ශ්‍රේණියට අදාළ පළවෙනි දෙවෙනි තුන්වෙනි වාරයේ තුනටම අදාළ පාඩම් ටික අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාලට 6 7 8 9 10 11 කියන මෙන්න මේ ශ්‍රේණි වලට අදාළ චිත්‍ර කලාව සියලුම පාඩම් ওই වාර වලට අදාළවම ඔයාලට අධ්‍යයනය කරන්න පහසුව තියෙනවා. හොඳයි අපි මුලින්ම බලමු නවයේ වසරට අදාළව තියෙන පළවෙනි වාරේ පාඩම් මොනවද කියලා. පළවෙනි වාරට තියෙන පාඩම් ටික තමයි වෙස්මුහුණේ වතගොත, වෙස්මුහුණු කලාව සම්බන්ධව. ඊළඟට මර වාහන කියන වාහනවල, Hindu වාහනවල කැටයම්, ඒ වගේම සඳකඩ පහන, මුරගල, කොරවක්ගල සහ පියගැට පෙළ. මෙන්න මේ කැටයම් සම්බන්ධව පළවෙනි වාරේ තුල කතා කරන්න තියෙනවා. වෙස්මුහුණු කලාව නැත්නම් වෙස්මුහුණේ වතගොත කියන පාඩම තමයි අපි මුලින්ම කතා කරන්නේ. වෙස්මුහුණු කලාවේ ඓතිහාසික පසුබිම බැලුවොත් ලෝකයේ බොහෝ රටවල්වල ප්‍රාග් ඓතිහාසික සහ ප්‍රාග් කෘෂිකාර්මික යුගවල මේ වෙස්මුහුණු භාවිතය තිබිච්ච බව හඳුන ගන්න පුළුවන්. වර්ෂාව, ආහාර ලබා ගැනීම, ඒ කියන්නේ දඩයම්, බවභෝග සඳහා ලෙඩ දුක් වලින් ආරක්ෂා වීම සඳහා, එදිනෙදා විවිධ කටයුතු වලදී යාතු කර්ම පැවැත්වීම සඳහා මේ වගේ අවස්ථාවල් වල වෙස්මුහුණු පාවිච්චි කරලා තියෙනවා ඒ පැරණි ජනතාව විසින්. විශේෂයෙන්ම දඩයම් ජීවිතයක් ගත කරපු ගෝත්‍රික ජනතාව සතුන් බියවැද්දීමට, සතුන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීම වගේ කාරණා සඳහා වෙස්මුහුණු පැළඳගෙන තියෙනවා. ශ්‍රී ලංකාවේ වෙස්මුහුණු ප්‍රචලිත ප්‍රදේශ බැලුවොත් ලංකාවේ සාම්ප්‍රදායික පාරම්පරික වෙස්මුහුණු කලාව කලා කර්මාන්තයක් විදිහට මේක පවත්වගෙන යනවා. මේ අතර වඩාත් ප්‍රචලිත ප්‍රදේශ හැටියට අපට ගන්න පුළුවන් දකුණු පළාතේ අම්බලන්ගොඩ ප්‍රදේශය, ඒ වගේම බෙන්තර, මිරිස්ස, රයිගම් කෝරළය, මතුගම යන ප්‍රදේශ මේ කර්මාන්තය පැවතිච්ච බවට සහ පවතින ප්‍රදේශ විදිහට අපට හඳුන්වන්න පුළුවන්. මේ තියෙන්නේ වෙස්මුහුණු භාවිතයෙන් විවිධ යාතු කර්ම සිදු කරන ආකාරය. මේ වෙස්මුණු නිර්මාණය කරන්න භාවිතා කරන අමුද්‍රව්‍ය විදිහට බැලුවොත් වැඩිපුරම දියකදුරු සහ රුක්කත්තන කියන දැව වර්ග තමයි මේ පැරණි ශිල්පීන් වෙස්මුණු නිර්මාණය කිරීමට පාවිච්චි කරලා තියෙන්නේ. වෙස්මුණු නිර්මාණය කිරීම බැලුවාම වෙස්මුහුණක් නිර්මාණය කරනකොට පළවෙනි පියවර විදිහට සිද්ධ වෙන කාර්යය තමයි ලී කඳන් කපලා, ඒ වගේ තියෙන පොතු ඉවත් කරලා කැබලි වලට කපා ගැනීම තමයි මුලින්ම සිද්ධ කරන්නේ. මේක ඝන කැපීම කියලා හඳුන්වනවා. ඊට පස්සේ ලී කොටේ තියෙන ගැට, ඒ ගැට කොටස්, ගැට සහිත තැන් කපලා පැතලි හැඩයක් එන විදිහට ලීය සකස් කරගන්නවා. මේක පායම් පෑහීම කියලා හඳුන්වනවා. මේ විදිහට සකස් කරගත්ත ලී වෙස්මුහුණේ ලීය මත වෙස්මුහුණේ දල හැඩය සලකුණු කර ගැනීම ඊළඟට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලීයේ ප්‍රමාණය අනුව මුහුණේ ප්‍රමාණය ඒ විදිහට සකස් කර ගැනීම සිද්ධ වෙනවා. ඊට පස්සේ කැටයම් කිරීමට සහ වර්ණ කිරීමට පහසු වෙන විදිහට ලීයේ තියෙන අධික කිරිගතිය ඉවත් කර ගැනීම තමයි ඊට පස්සේ සිද්ධ වෙන්නේ. කඳුරු ලීය පදම් කර ගැනීම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඒකට කරන වැඩේ තමයි දුමේ දාලා හරි මද අවුවේ හරි මේ ලී තියලා වේලා ගැනීම සිද්ධ කරනවා. මේ වේලා ගැනීම හඳුන්වනවා කිරිහිඳවීම යන කියලා. කිරිහිඳවීම යනුවෙන් තමයි ඒක හඳුන්වන්නේ. ඊට පස්සේ මේ මුහුණේ අවශ්‍ය හැඩය මතු කර ගැනීම තමයි ඊළඟට සිද්ධ වෙන කාර්ය. මුහුණේ තියෙන ඇස්
නාසය කන් මේ වගේ සියුම් අංග මතු කිරීම මේක හඳුන්වනවා ලකුණු කැපීම කියලා. ඒ වගේම මිනිහෙක්ගේ මූණේ ප්‍රමාණයට ගැළපෙන විදිහට වෙස් මූණ ඇතුළු පැත්ත හාරලා ඉවත් කර ගැනීමත් මේ අවස්ථාවේදී තමයි සිද්ධ වෙන්නේ. මේ කල්පවැත්ම සඳහා අතීතයේදී මාස 3ක් පමණ නැවත වතාවක් දුම්මැස්සෙ දාලා වේලා ගැනීම සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ වෙස් මුහුණට අවශ්‍ය අනෙකුත් අංග ඒ කියන්නේ හිසකෙස්, දැලි රැවුල්, උඩු රැවුල්, දත්, ඔටුනු මේ වගේ දේවල් වෙනම සාදලා ඒකට වද්ද ගැනීම නැත්තම් සවි කර ගැනීම සිද්ධ වෙනවා. වෙස් මුහුණු වර්ණ ගැන්වීම බැලුවාම වෙස් මුහුණු වර්ණ කිරීමට කලින් මුලින්ම කරන දේ තමයි ඒකේ සුදු පාට මූලික ආලේපනයක් තවර ගන්න එක. අතීතයේදී මේක සුදු පැහැති වර්ණයක් සඳහා තමයි මේක කිරිමැටි පාවිච්චි කරලා තිනවා පැරණි ශිල්පීන් සුදු පාට වර්ණය සමේ වර්ණය ගැනීම සඳහා ඒකට මකුළු මැටි හරි ඒ වගේ දෙයක් දිය කරලා පෙරා ගැනීමෙන් සකස් කරගත්ත ද්‍රාවණයක් තමයි ආලේප කරලා තියෙන්නේ. මේවා අල්ලියාදු නමින් තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ වර්ණ කරන්න කලින් මුලින්ම ආලේප කරන මූලික ආලේපණය. ඒක අල්ලියාදු කියලා හඳුන්වනවා. සුදු පාට ආලේපය. ඉන් පස්සේ මේ සුදු පැහැති පසුබිමේ ඒ වෙස් මුහුණට උචිත නැත්තම් ගැළපෙන ආකාරයට වර්ණාලේප කිරීම සිද්ධ වෙනවා. වෙස් මුහුණු නිර්මාණය කරපුවා සාම්ප්‍රදායික ශිල්පීන් වෙස් මුහුණු නිර්මාණය කරපු සාම්ප්‍රදායික ශිල්පීන් අතීතයේදී කහ වර්ණය හදාගෙන තියෙන හිරියල් කියන ද්‍රව්‍ය වලින් රතු වර්ණය සාදලිංගම් වලින් හදාගෙන තියෙනවා. සුදු පාට මකුළු මැටි යොදාගෙන තියෙනවා. ඒ වගේම බෝවිටියා, කීහිරිඳිය, රණවරා, මෑ ආදී පැලෑටි වලින් දම් පාට, කොළ පාට වගේ වර්ණ හදාගෙන තියෙනවා. හැබැයි වර්තමානයේ මේ වෙස් මුහුණු වර්ණ ගැන්වීමට බොහෝ විට કૃતિම වර්ණ තමයි පාවිච්චි කරන්නේ. අතීතයේදී වර්ණාලේපයෙන් පස්සේ කල්පවැත්ම, ඒ වගේම තෙතමනට ඔරොත්තු දීම, වගේම මතුපිට දිස්නයක් ලබා දීම වගේ කාරණා සඳහා වෙස් මුහුණු මත දොරණ තෙල් තැවරීමක් සිද්ධ වෙනවා. වාර්නිෂ් වගේ විශේෂයක්. එතකොට මේක තුලින් කල්පවැත්ම වෙස් මුහුණේ කල්පවැත්ම තීරණය වෙනවා. වෙස් මුහුණු වර්ග බැලුවොත් සාම්ප්‍රදායික යාතු කර්ම සහ ජනනාට්‍ය උදෙසා ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෙස් මුහුණු නිර්මාණය කරලා තියෙන්නේ. මේ සඳහා නිර්මාණය කරලා තියෙන වෙස් මුහුණු වර්ග කිහිපයක් අපිට මේ විදිහට හඳුන්වන්න පුළුවන්. රජ මුහුණු, රාක්ෂස මුහුණු, යක්ෂ මුහුණු, නාග කන්‍යා මුහුණු, සන්නි මුහුණු, කෝලම් මුහුණු මේ ආදි වශයෙන්. මෙතන තියෙන්නේ ඒ වගේ වෙස් මුහුණු වර්ග කිහිපයක්. ගරා යකා, සුරබාවල්ලි මුහුණක්, කොර සන්නිය, දේව සන්නිය, නාග සන්නිය, ඒ වගේම ගම්බේ විදානාරච්චි, හේවා කෝලම, පරංගි කෝලම, ගරා යක්ෂ වෙස් මුහුණු, ගිනි රාක්ෂ වෙස් මුහුණු මේ ආදී විවිධ වෙස් මුහුණු වර්ග රාශියක් මෙතන හඳුනගන්න පුළුවන්. ගුරුළු රාක්ෂ වෙස් මුහුණු, මයුර රාක්ෂ වෙස් මුහුණු, නාග රාක්ෂ වෙස් මුහුණු, මහා කෝල සන්නිය යකා, 18 සන්නිය කියලා කියන්නේ මහා කෝල සන්නිය යකාගේ අවතාර 18ක් නිරූපණය වෙන වෙස් මුහුණක් තමයි මෙතන තියෙන්නේ. ඊළඟට කතා කරන පාඩම තමයි මර වාහන. පූජෝත්සව සඳහා භාවිතා කරන මර වාහන. මේවා හින්දු ආගමික සංස්කෘතියත් එක්ක බැඳිච්ච වාහන විශේෂයක්, දැව කැටයම් විශේෂයක් මේ වගේ අපට හඳුනගන්න පුළුවන්. මෙහි ඓතිහාසික පසුබිම බැලුවොත් හින්දු ඉතිහාසයේ සංඝ කාලම් නැත්තම් සුංග යුගයේ ඉඳලා මේ දැව කැටයම් තිබිච්ච බව මණිමේකලෙයි කියන ඉන්දීය ඉතිහාස ග්‍රන්ථය සාක්ෂි දරනවා. ඒ වගේම එහි එක් ගීතයක සඳහන් වෙනවා මේ දැව ඇද්දල මැටි ආදීන් කරපු ප්‍රතිමා තිබිච්ච බව. ඒ අනුව දැවයින් කරපු නිර්මාණ ඈත අතීතයේ ඉඳලම හින්දු ආගමික සංස්කෘතියත් එක්ක බැඳිච්ච නිර්මාණ හැටියට අපට හඳුනා ගන්න පුළුවන්. හින්දු ආගම හා සම්බන්ධ දැව කැටයම් පිළිබඳව ඓතිහාසික තොරතුරු රැසක්ම විවිධ සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වෙනවා. කැටයම් කිරීම, රූප ඇඳීම, වර්ණ කිරීම, සැරසිලි සංකේත භාවිතය මේ ආගේ තොරතුරු ඒ වගේ සඳහන් වෙනවා.
මරවාහනම් නිර්මාණ දියුණු තත්ත්වයට පත්වෙන්නේ පල්ලව හා චෝල කාල වකවානුවල. මරවාහනම් නිර්මාණ හා භාවිතය බැලුවාම හින්දු කෝවිල් ආශ්‍රිතව විවිධ උත්සව සාමාන්‍යයෙන් පවත්වනවා. ඒ ඒ උත්සවවලට විශේෂ වෙච්ච වාහන නිර්මාණය කරලා තියෙනවා. මේවා දෙවිවරුන් වෙනුවෙන් නිර්මාණය කරපු රථ නැත්නම් වාහන විශේෂයක්. දේවරූප තැන්පත් කරලා පෙරහැරේ ගෙන යාමට භාවිතා කරන වාහන විශේෂයක් විදිහට තමයි මේවා පාවිච්චි වෙන්නේ. මේ වාහන දැවයෙන් නිර්මාණය වන හින්දා මේවා දැව යන්නට මරම් හැටියට හඳුන්වනවා ද්‍රවිඩ භාෂාවෙන්. ඒ අනුව මේවා මරවාහන යනුවෙන් තමයි හැඳින්වෙන්නේ. මේවා විසිතුරු කැටයම් වලින් අලංකාර කරලා තියෙනවා. හින්දු ආගමේ ව්‍යාප්තියත් සමග ලංකාවෙත් කෝවිල් ආශ්‍රිතව මේ මරවාහනම් කියන නිර්මාණ අපට දැක ගන්න පුළුවන්. ප්‍රධාන වාහන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි වඩම්. ඒ කියන්නේ කඹ යොදා ඇදගෙන යන වාහන. තේරු, මංජම්, කෛලාස වාහනම්, සප්පරම් මේ වගේ වාහන විශේෂ. ඊළඟට තියෙනවා මිනිසුන් විසින් ඔසවාගෙන යන වාහන. සිංහ වාහනය, සිංහ සංකේතයත් එක්ක තියෙන වාහන. ඊළඟට නාග වාහනම්, අන්න වාහනම්, හංසයා දැක්වෙන වාහනය, එලි නැත්නම් මූසික වාහනම්, මයිල් වාහනම්, මොනර වාහනය දැක්වෙන, කුදිරේ වාහනම්, අශ්ව රථය, මේ විදිහට ඒවා හඳුනා ගන්න පුළුවන්. වර්තමානයේ ශ්‍රී ලංකාවේ දකින්න පුළුවන් කැටයම් සහිත විශේෂ මර වාහන අපට හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නේ එකක් තමයි සිංහ වාහනම් කියන සිංහ රථය. යාපනයේ මූලායි සිත්ති විනයාග කෝවිලේ තමයි මේ වාහන දකින්න පුළුවන්. 20 වෙනි සියවසේ සින්නඩියාර් ශිල්පියා විසින් නිර්මාණය කරපු වාහනයක් මේක. කලාත්මක ලක්ෂණ බැලුවොත් ශෛලීගත රූපයක් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතාම සියුම්ම කැටයම් කරලා තිනවා. ඉදිරියට නෙරාපු වටකුරු ඇස්, විවෘත මුඛය, තියුණු දත්, ඔසවා නමාගත් වලිගය, මනාව ගාම්භීර පෙනුමක් මේ රූපේ මතුවෙනවා. මාල පදක්කම් සහිත ගෙල, පළඳනා, මල් සැරසිලි යොදලා තියෙනවා. සැරසිලි සඳහා වීදුරු කැබලි භාවිතා කරලා තියෙනවා. මෙයින් ආලෝකයේ පරාවර්තනය වීමෙන් දිව්‍යමය ස්වභාවයක් මතුවෙන විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට තියෙන වාහනය තමයි කුදිරේ වාහනම්, අශ්වරථය. යාපනයේ නල්ලූර් කන්දස්වාමි කෝවිලේ මේක දකින්න පුළුවන්. මේක තිරුම්බෙයි මරුදූර් ගෝවින්ද ස්වාමි කියන ශිල්පියා විසින් 1963 සහ 64 කාලයේ නිර්මාණය කරපු වාහනයක්. කලා ලක්ෂණ බැලුවාම ඍජු පෙනුම, කෝපය, වේගයෙන් පනින ආකාරය පෙන්වලා තියෙනවා. යුදමය ස්වභාවයක් මේකේ පේන්න තියෙනවා. ශරීරයේ බර පසුපාද දෙකට එක ලෙස සමබරතාවයේ මනාව රැකගෙන තියෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සමස්ත නිර්මාණය අලංකාරය මෙන්ම ගාම්භීර බවක්, අලංකාර බවක්, ගාම්භීර බවක් මතුවෙන විදිහට මේ නිර්මාණය කරලා තියෙනවා. මෙය හැඟීම් ප්‍රකාශිත නිර්මාණයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ වාහන විශේෂ මංජම්. මෙය මංජම් උත්සව සඳහා විශේෂයෙන්ම භාවිතා කරපු රථ විශේෂයක්. සුවිශේෂී මංජම් වාහනයක් යාපනයේ ඉනුවිල්හි කන්දස්වාමි කෝවිලේ දකින්න පුළුවන්. ඒක 1909 1910 අතර කාලයට අයිති නිර්මාණයක්. මෙය කඹ යොදාගෙන ඇදගෙන යාමට පහසු ආකාරයෙන් රෝද සහිතව නිර්මාණය කරලා තියෙන වාහනයක්. මංජම් වල ඉහළ කොටස තමයි මෙතන දැක්වෙන්නේ. ඊතලෙන් පෙන්නුම් කරලා තියෙනවා. මංජම් වල ඉහළ කොටස කෝවිලේ ඉදිරිපස තියෙන ගෝපුර විමාන ලක්ෂණ දකින්න පුළුවන්. තට්ටු කීපයකින් යුක්තව මේ විමාන ඇතුලේ දේව රූප හා පිටත සත්ව රූප, මල් ලියකම් වගේ සැරසිලි බහුලව නිර්මාණය කරලා තියෙනවා. මෙහි පෙනුම කෝවිලේ ඉදිරිපස තියෙන ගෝපුරම් සිහිපත් වෙන ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මැද කොටස බැලුවොත් මෙතන ඊතලෙන් දක්වලා තියෙන්නේ මංජම් රථයේ මැද කොටස. මේ රථයේ ප්‍රධාන අංගය තමයි මැද කොටස. මේක දේව රූපය තැන්පත් කරන පීඨිකාවකින් යුක්තයි. එය දේව රූප නැත්නම් එය දේව ආසනය හැටියට හඳුන්වනවා. දේව රූප තැන්පත් කරන ආසනය විදියට මේක පීඨිකාව කණු වලින් සමන්විත වෙනවා. ඒවා ඉහළ කොටස හා සම්බන්ධ වෙනවා. මේ කණු පවලක්කාල් හැටියට මේවා හඳුන්වනවා. මෙම කණුවල පිටින් පැතලි දිගු යාලි රූප සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට මේකේ පහළ කොටස ඊතලින් දක්වලා තියෙනවා. රෝදවලට ඉහලින් තට්ටු සහිත කොටස පහළ කොටස හැටියට හඳුන්වනවා.
ඒව දේව රූප, සත්ව රූප, පක්ෂි රූප, ඒ වගේම වාමන රූප වගේ රූප හා නෙළුම් මල් පලාපති වගේ සැරසිලි වලින් අලංකාර කරලා තියෙනවා. තේරි රථ මේක සුවිශේෂී තේරි රථයක්. මඩකලපුව ඔක්කට්ටි චෝලේ ශිවම් කෝවිලේ දකින්න පුළුවන්. මෙය සියවසකට වඩා පැරණි නිර්මාණයක් විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. ඒ රථේ මූලික ස්වභාවය කලා ලක්ෂණ බැලුවොත් මේකේ දැව කැටයම් ශ්‍රී ලංකාවේ තියෙන පැරණි කැටයම් සම්ප්‍රදාය නියෝජනය කරනවා. ශිව දෙවියන් සඳහා තේරි රථය පැරණිම රථය හැටියට සැලකෙනවා. තේරි රථ වර්ග දෙකක් අපිට දකින්න පුළුවන්. මේවායේ මූලික හැඩය පහළ ඉඳලා ඉහළට යනකොට ක්‍රමයෙන් විස්කම්භය අඩු වෙන විදිහට තමයි දැක්වෙන්නේ. ඒ වගේම සමස්තයක් ලෙස මෙම තේරි රථයේද මංජම් මේ වගේම කොටස් තුනකින් යුක්ත වෙනවා. ඒ අනුව පළමු වර්ගයට අයිති තේරි රථවල සියලුම කොටස් ස්ථීරව දැව මාධ්‍යයෙන් පමණක් සකස් කරලා තියෙනවා. දෙවැනි වර්ගයට අයිති තේරි රථවල පහළ කොටස ස්ථීරවම නිමවලා ඇති අතර ඉහළ කොටස් භාවිතයට ගැනීමේදී දහවනේදී පමණක් තාවකාලිකව සම්බන්ධ කෙරෙනවා. මෙහිදී ඉහළ කොටස රෙදි වලින් වෙලලා සම්බන්ධ කරලා සරසලා තියෙනවා. ඒ සඳහා විවිධ වර්ණ රෙදි, මල් වැල් හා කොඩි ආදී පාවිච්චි කරනවා. ඒ අනුව මේ තේරි රථ දෙකේම කැටයම් දකින්න ලැබෙන්නේ පහළ කොටස. මේ කැටයම් අතර පුරාණ දේව කතා, දේව පිළිම, යාලි රූප, හංස භූත නැත්නම් වාමන පේලි සහ ශුංගාරාත්මක සැරසිලි මෝස්තර වලින් අලංකාර කරලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ සඳකඩ පහන, කොරවක් ගල්, මුරගල් සහ පියගැට පෙළ කැටයම් පිළිබඳ පාඩම. අපි සාමාන්‍යයෙන් පූජනීය ස්ථානයක ප්‍රවේශ දොරටුව ගත්තාම මෙන්න මේ ආකාරයට අපට හඳුනා ගන්න පුළුවන්. මුලින්ම තියෙනවා සඳකඩ පහන, ඊට පස්සේ මුරගල්, ඊට පස්සේ පියගැට පෙළ, ඊට පස්සේ දෙපැත්තේ කොරවක් ගල්. මේ විදිහට අපට හඳුනා ගන්න පුළුවන් ප්‍රවේශ දොරටු. සඳකඩ පහන මේ තියෙන්නේ අනුරාධපුර යුගයට අයිති කලාත්මක සඳකඩ පහනක්. එතකොට මේ සඳකඩ පහනේ නිර්මාණ ලක්ෂණ අපි බැලුවොත් එහෙම සාමාන්‍ය සඳකඩ පහනක් කියලා කියන්නේ මොකද්ද? පූජනීය ස්ථානයකට පිවිසෙන පඩි පෙළ පාමුලම පිහිටලා තියෙන අර්ධ කවාකාර කැටයම් සහිත පුවරුව. මේ ගඩ කවයෙන් යුක්තයි. ඒ කැටයම් පුවරුව හඳුන්වනවා සඳකඩ පහන කියලා. එතකොට බලන්න මේ තියෙන්නේ පඩි පෙළ පාමුලම පිහිටලා තියෙන අර්ධ කවාකාර ගල් පුවරුවක් විදිහට තමයි මේ කැටයම් පුවරුව නිර්මාණය වෙලා තියෙන්නේ. මේක හඳුන්වන තව නම් තියෙනවා. ඉරහඳ ගල, ඒ වගේම අඩචන්න පාෂාණ, ඒකට කියනවා අඩසඳ පහන කියලත්, ඒ වගේම පාටිකා කියන නම් වලින් මේ සඳකඩ පහන හඳුන්වනවා. මේක ආරම්භයේදී හතරස් ගල් පුවරුවක් විදිහට තමයි, ඒ කියන්නේ චතුරස්‍රාකාර නැත්නම් ඍජුකෝණාස්‍ර හැඩේ ගල් පුවරුවක් විදිහට තමයි මේක නිර්මාණය වෙන්නේ අනුරාධපුර පොළොන්නර යුගවල. ඊට පස්සේ අර්ධ කවාකාර හැඩය දක්වා මේක වර්ධනය වීමක් අපට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මහනුවර යුගයේදී ත්‍රිකෝණාකාර හැඩයක් දක්වා මේක වෙනස් වීම අපට හඳුනා ගන්න පුළුවන්. මුල්ම සඳකඩ පහනේ කැටයම් වලින් තොරව තම නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ තමයි ඒක ක්‍රමානුකූලව කැටයම් එකතු වීමක් දකින්න ලැබෙන්නේ. ඒ වගේම අර්ධ වෘත්තාකාර හැඩය තීරු පහකින් යුක්තව, සාමාන්‍යයෙන් තීරු පහක් හෝ හයක් වෙන විදිහට කැටයම් නිර්මාණ වීම දකින්න පුළුවන්. මෙම එක් එක් තීරුවල නිරූපණය වෙන කැටයම් මගින් විවිධ අර්ථ ප්‍රකාශ වෙන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වලා දීලා තිනවා. ඔහු සමස්ත සඳකඩ පහණින් භව චක්‍රය නිරූපණය වෙන බව තමයි කියන්නේ. ඒතර මේ කැටයම් වල විවිධ සංකේතාර්ථයන් මේ විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. සෙනරත් පරණවිතාන මහතා අර්ථ දක්වපු ආකාරයට සඳකඩ පහණේ පළමු තීරුවෙන් දැක්වෙන්නේ ගිනිදැල් මෝස්තරය. පලාපති කියලත් මේක හඳුන්වනවා. ඒකෙන් තෘෂ්ණාව නැත්නම් තෘෂ්ණා ආශාව නැත්නම් රාග ගින්න මේ වගේ අදහසක් තමයි පිළිමි වෙනවා කියලා කියන්නේ. ඒකට මේකේ පළවෙනියම තියෙන පිටතම තීරුවේ තියෙන පලාපති මෝස්තරය නැත්නම් ගිනිදැල් ආකාර මෝස්තරය තමයි ඔය සංකේතය ඉදිරිපත් වෙන්නේ. ඊළඟට දෙවන තීරුව ගත්තාම තියෙන්නේ සත්වාවලිය. ඇත්, අස්, සිංහ, ගව. ඒ කියන සත්තු හතර දෙනා එකා පසුපස ගමන් කරන ආකාරයට කැටයම් කරලා තිනවා. මේ තියෙන්නේ ඒ සත්වාවලිය ඇත්ත සිංහ ගව කියන සත්වාවලිය. ඒකෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන අදහස් සංකේතාත්මකව ඉදිරිපත් වෙන බව තමයි පරණවිතාන මහතා අදහස් පළ කරන්නේ.
තුන්වෙනි තීරුව විදිහට ගන්න පුළුවන් අපට සංකීර්ණ ලියවැලක් සහිත කොටස. දැන් මේකේ තියෙනවා තුන්වෙනි තීරුවේ ටිකක් ඝනට එතිලා තියෙන ලියවැලක්. ඒ ලියවැලින් තෘෂ්ණාව නැත්නම් තණ්හාව, තණ්හා ලතාව, තෘෂ්ණා ලතාව කියන එක තමයි පෙන්නුම් කරන බව කියවෙන්නේ. හතරවන තීරුව බැලුවොත් ඒකේ තියෙන්නේ හංසාවලියක්. ඒ හංසාවලියේ නෙළුම් මල් පොහොට්ටු තුඩේ දරාගෙන ඒක ආපසුපස ගමන් කරන ආකාරයේ හංස පන්තියක්, හංස පේලියක් හඳුන ගන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ සත්‍ය අවබෝධය කරා යන ගමන, නැත්නම් ආර්ය ශ්‍රාවකයෝ කියලත් හඳුන්වන්න පුළුවන්. ඊළඟට පස්වෙනි තීරුව සරල ලියවැලක් තියෙනවා. කලින් ලියවැලට වඩා ටිකක් ඝනත්වයෙන් අඩු සරල මට්ටමේ තුනී ලියවැලක්. ඒකෙම සංකේතවත් වෙනවා අර කලින් තිබිච්ච තෘෂ්ණාව බැඳීම් වලින් ලිහිල් වෙච්ච ස්වභාවය. මේ තෘෂ්ණාවේ අඩු වීමක් තමයි එතන පෙන්නුම් කරන්නේ. බැඳීම් වලින් ලිහිල් වෙච්ච ස්වභාවය. නිවනට ආසන්න ස්වභාවය. ඊළඟට 6 වෙනි කොටසින් තීරුවෙන් පෙන්නුම් කරනවා අඩ නෙළුමක්. මෙතන පේනවා වලට නෙළුම් මලක භාගයක් පෙන්නුම් කරලා තිනවා. ඒ තීරුවෙන් සංකේතවත් වෙන්නේ නිර්වාණය. ওই විදිහට තමයි මෙන්න මේ භව චක්‍රය සංකේතාත්මකව මේ සඳකට පාණින් නිරූපණය වෙන බව සෙනරත් පරණවිතාන මහතා අදහස් පළ කරලා තියෙනවා. එතකොට මෙතනින් අපට හඳුනා ගන්න පුළුවන් විවිධ අවදිවල නිර්මාණය වෙච්ච සඳකට පහන්. අනුරාධපුර යුගයේ නිර්මාණය වෙච්ච සඳකට පහනක් මෙතන අපිට දකින්න පුළුවන් මේ රූප සටහනින්. අනුරාධපුරයේ කලාත්මකම සඳකට පහන බිසෝ මාලිගාවේ සඳකට පහන. මෙතනින් දැක්වෙන්නේ ඒ සඳකට පහන. ඊළඟට පොළොන්නර යුගයේ සඳකට පාන හඳුන ගන්න පුළුවන්. පොළොන්නර යුගයේ යම් යම් වෙනස්කම් වලට භාජනය වෙනවා කැටයම් වල පොළොන්නර යුගයේ සඳකට පාන. ඒකට පොළොන්නර යුගයේ තියෙන කලාත්මකම සඳකට පාන අපට හඳුන ගන්න ලැබෙන්නේ වටදාගේ. පොළොන්නර වටදාගේ සඳකට පානක් තමයි මෙතන මුලින්ම පෙන්වුම් කරලා තියෙන්නේ. ඊළඟට මහනුවර යුගයේ සඳකට පාන තමයි මෙතන තියෙන්නේ. ඒකට ඒක ආකෘතියෙන් යම් වෙනසකට භාජනය වෙලා තියෙනවා. මේ මහනුවර යුගය වෙනකොට සඳකට පාන ත්‍රිකෝණ හැඩයකට පත් වෙනවා. කැටයම් සත්තු අයින් වෙලා සෑහෙන වෙනසකට භාජන වෙච්ච බවක් අපිට හඳුන ගන්න පුළුවන් මහනුවරගේ සඳකට පහන. මහනුවරගේ සඳකට පහන අපිට මෙතන පෙන්නුම් කරලා තියෙන්නේ මහනුවර දළදා මාලිගාවේ සඳකට පහන. ඊළඟට කතා කරන්නේ මුරගල. මුරගල් කැටයම් සඳකට පහන දෙපස පිහිටලා තියෙන කැටයම් සහිත පෝර දෙකක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන් පූජනීය ස්ථානයක ප්‍රවේශ දොරටුවේ මෙන්න මේ මුරගල් කැටයම්. එතකොට මේක තියෙන්නේ සඳකට පහන දෙපැත්තට වෙන්න. එතකොට පූජනීය ස්ථානයකට පිවිසෙන පඩිපෙළ පාමුල සඳකට පහනේ දෙපැත්තෙම නිර්මාණය කරලා තියෙන කලාත්මක කැටයම් සහිත ගල් පෝරු දෙක අපිට මුරගල විදිහට හඳුන ගන්න පුළුවන්. කොරවක් ගල සඳහා ආධාරකයක් විදිහටත් මේ පියගඩ පෙළේ සවිශක්තිය උදෙසාත් මේ මුරගල යොදාගෙන ඇති බවක් දැක්වෙනවා. එතකොට මුල්ම කාලේ කැටයම් රහිත ගල් පෝරුවක් විදිහට තමයි මේ මුරගල නිර්මාණය වෙන්නේ. පස්සේ මේකට විවිධ කැටයම් ක්‍රමානුකූලව එකතු වෙච්ච බව හඳුන ගන්න පුළුවන්. එතකොට මේ මුරගලේ විකාශනය අපිට මෙන්න මේ විදිහට හඳුන ගන්න පුළුවන්. මුලින්ම කැටයම් රහිත ගල් පෝරුවක්, නිකම්ම හිස් ගල් පෝරුවක් විදිහට ආරම්භ වෙන මේ මුරගල් කැටයම. ඊළඟට දෙවනිව මේකට එකතු වෙනවා පුන් කලස කියන කැටයම. ඊට පස්සේ බහිර රූපයක් ඊළඟට එකතු වෙනවා. ඊට පස්සේ නාග රූපයක් මේ මුරගලට එකතු වෙනවා. අවසානයේ ওই සියල්ල එකතුවක් විදිහට නාරජ රූපය සහිත මුරගල දක්වා මේක වර්ධනය වෙනවා. එතකොට අනුරාධපුර යුගයේ විවිධ කැටයම් සහිතව නිර්මාණය වෙච්ච මුරගල් ඒකේ විකාශනය අපට හඳුන ගන්න පුළුවන්. මුරගල පස්සේ ඒ කැටයම් සියල්ල සංකලනය කරලා තමයි නාරජ කියන රූපය දක්වා මේක වර්ධනය වෙන්නේ. එතකොට විවිධ අවස්ථාවල මුරගල්, කළුගල් සහ ගඩොල් කියන බදාම, ගඩොල් බදාම කියන මාධ්‍ය වලින් නිර්මාණය වෙච්ච බවක් අපට දකින්න පුළුවන්. මෙතන තියෙන්නේ ඒ මුරගලේ විකාශන අවස්ථා ටික අපට හඳුන ගන්න පුළුවන්. මුලින්ම හිස් ගල් පෝරුවක් විදිහට, කැටයම් රහිත ගල් පෝරුවක් විදිහට, ඊට පස්සේ පුන් කලස, ඊට පස්සේ නාගපෙන පහක් හෝ හතක් සහිත මුරගල, ඊට පස්සේ වාමන රූපයක් නැත්නම් බහිර රූපයක් මේකට එකතු වෙනවා. ඊට පස්සේ තමයි මේ සියල්ලම එකතු කරලා මෙතන නාගරාජ මුරගල නිර්මාණය වෙන්නේ. මේක තමයි මුරගලේ සංවර්ධනම අවධිය. එතකොට මේකත් අවධියවනම අපිට මුරගල් දැක ගන්න පුළුවන් කලාත්මක මුරගල් විදිහට. මුරගලේ අනුරාධපුර යුගයට අයිති මුරගල් අපට කලාත්මක මුරගල විදිහට හඳුන ගන්න පුළුවන්. රත්න ප්‍රාසාදයේ මුරගල, ඊට පස්සේ පොළොන්නර යුගයේ මුරගල් හඳුන ගන්න පුළුවන්. මුරගල පොළොන්නරුවේ තියෙන හොඳම මුරගල විදිහට පොළොන්නර වටදාගේ මුරගල් අපට හඳුන ගන්න පුළුවන්. මෙතන තියෙන දෙවන යුට පොළොන්නර වටදාගේ මුරගල.
ඊළඟට කොරවක්ගල. පූජනීය ස්ථානයකට හෝ ගොඩනැගිල්ලකට පිවිසෙන පඩිපෙළ දෙපැත්තේ අත්වැලක් විදිහට යොදපු විශාල ගල්පුවරු දෙකක් තියෙනවා. ඒ ගල්පුවරු තමයි කොරවක්ගල් කියලා හඳුන්වන්නේ. කොරවක්ගලත් මකර කටකින් විහිදලා ගියපු ඇත්සොඩක් දියරලක් නැත්තම් ගිනි සිලුවක් ආකාරයෙන් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. මකර කට තුලින් විහිදීලා යන රිද්මයානුකූල දියරැල්ල නැත්තම් ඇත්සොඩ ඊළඟට ඒකේ ගිනි සිලුව සියුම්ව කැටයම් කරලා තියෙනවා මේ කොරවක්ගලේ. කොරවක්ගලේ කැටයම් සඳහා සිංහ රූප, මකර රූප, ගජ සිංහ රූප, ඒ වගේම කාන්තා රූප යනාදී විවිධ කැටයම් වර්ග භාවිතා වෙලා තියෙනවා. අනුරාධපුර පොළොන්නරු යුගවලදී කළු ගලෙන් නිර්මාණය වෙච්ච කොරවක්ගල, ගම්පොළ මහනුවර යුගවලදී මේක ගඩොල් සහ බදාම කියන මාධ්‍ය වලිනුත් නිර්මාණය වෙලා තියෙනවා. අනුරාධපුර පොළොන්නරු යුගවලදී කොරවක්ගලේ මකර සංකල්පය නිරූපණය වෙන විදිහට තමයි නිර්මාණය වෙන්නේ. මහනුවර ගම්පොළ යුගවලදී මේකට ගජසිංහ සංකල්පය එකතු වෙච්ච බවක් අපට දකින්න පුළුවන්. පඩිපෙළේ පඩි ප්‍රමාණයට ගැලපෙන පරිදි කොරවක්ගලේ දිග පල්ල තීරණය වෙනවා. විවිධ අවධිවලට අයිති කලාත්මක අතින් උසස් කොරවක්ගල් නිර්මාණ අපට හඳුන ගන්න පුළුවන්. අනුරාධපුරයේ රත්න ප්‍රාසාදයේ කොරවක්ගල, පොළොන්නරු යුගයේ පොළොන්නරු වටදාගේ කොරවක්ගල්, ගම්පොළ යුගයේ ගඩලා දෙනිය විහාරයේ කොරවක්ගල්. ඔය විදිහට මේ අවධි අනුව මේවා හඳුන ගන්න පුළුවන්. පිය ගැටපෙළ ප්‍රවේශ දොරටුවක ඊළඟට හම්බෙන කොටස තමයි පිය ගැටපෙළ. පහළ මළුවකින් ඉහළ මළුවකට නැගීමට නැත්තම් ගොඩ වෙන්න තියෙන මාර්ගයක අවශ්‍යම අංගය තමයි පඩිපෙළ කියලා කියන්නේ. නැත්තම් පිය ගැටපෙළ කියලා හඳුන්වන්නේ සඳකඩ පාන, මුරගල, කොරවක්ගල් කියන අංග එකින් එක සම්බන්ධ කරන අංගයක් විදිහට මේ පිය ගැටපෙළ හඳුනා ගන්න පුළුවන්. මුල් කාලීනව කැටයම් රහිතව නිර්මාණය වෙච්ච පිය ගැටපෙළ පස්සේ කාලේ විසිතුරු මෝස්තර වලින් මේක අලංකාර වෙනවා. පඩිපෙළ නැගීමට සඳකඩ පහන වෙත පැමිණෙන කෙනෙකුට පිය ගැටපෙළ ඉදිරිපස මැනවින් දර්ශනය වෙන විදිහට තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒ හින්දා එම ඉඩකඩ කැටයම් සඳහා භාවිතා කරලා තිනවා. වාමන රූප, වජ්‍ර සංකේත, පලාපති, ලියවැල් මේවා පිය ගැටපෙළ අලංකාර කරන්න යොදපු කැටයම් විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. අනුරාධපුර විසෝමාලිගාවේ තියෙන පිය ගැටපෙළ වජ්‍ර සහ වාමන රූප වලින් සරසලා තිනවා. පොළොන්නරු වටදාගේ පිය ගැටපෙළ සමීප පෙළට සිටින වාමන රූප රාශියකින් කැටයම් කරලා තිනවා. විෂ්ණු දේවාලයේ පිය ගැටපෙළ විවිධ අලංකාර ලියවැල් මල් මෝස්තර වලින් අලංකාර කරලා තිනවා. ශ්‍රී ලංකාවේ තියෙන මේ විශිෂ්ට කැටයම් සහිත පිය ගැටපෙළ අපිට නිර්මාණ මේ නිර්මාණ කළුගල් මාධ්‍යින් තමයි වැඩි හරියක් මේ පිය ගැටපෙළ කැටයම් නිර්මාණය වෙන්නේ, පිය ගැටපෙළවල් නිර්මාණය වෙන්නේ. මේ තියෙන්නේ විසෝමාලිගාවේ පිය ගැටපෙළ, ඊට පස්සේ පොළොන්නරු වටදාගේ පිය ගැටපෙළ සහ මහනුවර විෂ්ණු දේවාලයේ පිය ගැටපෙළ. ඊළඟට කතා කරන්න තියෙන්නේ දෙවනි වාරයේ පාඩම් ටික. දෙවනි වාරයේට තියෙන දෙවනි වාරයේ පළවෙනි පාඩම තමයි ලාක්ෂා කලා කර්මාන්තය. ලාක්ෂා කලා කර්මාන්තයේ ඓතිහාසික පසුබිම බැලුවොත් මේක මහනුවර යුගයේදී ලාක්ෂා කලා කර්මාන්තයේ වඩාත් ප්‍රචලිතව තිබිච්ච බවට සාධක පවතිනවා. පොට්ටල් බද්ද කියන රාජකීය කාර්මික කාර්යාංශයේ පවා ඔවුන් සේවය කරලා තියෙනවා. එතකොට මේක පැරණි කලා කර්මාන්තයක්. මෙහිදී ඔවුන් හඳුන්වලා තියෙන්නේ හංගිඩි වසම කියලා. එතකොට ඒ ලාක්ෂා ශිල්පීන් හඳුන්වලා තියෙන්නේ හංගිඩියන් කියලා. මේ ලාක්ෂා වලට ප්‍රචලිත ප්‍රදේශ බැලුවොත් මේවා වර්තමානයේ මාතලේ හපුවිද, ඒ වගේම තංගල්ල අඟුල් මඩුව, මහනුවර හොරී කඩුව, බලංගොඩ පල්ලේ කන්ද, මෙන්න මේ කියන ප්‍රදේශ අපට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ලාක්ෂා කලා කර්මාන්තයේ වඩාත් ප්‍රචලිතව සහ සක්‍රීයව පවතින තැන් විදිහට. මේ අතරින් වර්තමාන වෙනකොටත් මේ කලා කර්මාන්තයේ වඩාත් සක්‍රීයව පවතින මාතලේ හපුවිද කියන ප්‍රදේශයේ. අමුද්‍රව්‍ය බැලුවොත් ලාක්ෂා කලා කර්මාන්තයට පාවිච්චි වෙන ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි ලාක්ෂා. මේවා ලාක්ෂා කියන රුමියගෙන් තමයි ලබා ගන්නෙ. ඒතකොට මෙතන රූප සටහනෙන් වලට පෙන්නුම් කරලා තියෙනවා අවසන් පොඩි රූප සටහනකින් ලාක්ෂා ඒ කුමීන් සහිත ලී කැලක්. ඒතකොට මේ අමුද්‍රව්‍ය සකස් කරගන්න ආකාරය බැලුවොත් ලාක්ෂා රුමියගේ ශරීරයෙන් පිටවන මේ ලාටු වගේ ද්‍රව්‍ය ඒවා සුළං වෙදිලා ඝන වෙලා ලාක්ෂා බවට පත් වෙනවා. ඒ ද්‍රව්‍ය අඩංගු අතුරිකිලි කපාගෙන ඇවිල්ලා ඒවා පවනේ වේලලා ඒ වගේ තියෙන ලාක්ෂා පිහියකින් වගේ තහඩුවකින් හෝ මොනහරි ආයුධයකින් හූරා ගැනීම කරනවා. ඊට පස්සේ කපුරෙදි කඩක මේවා ඔතලා තදින් ගැට ගහලා ලිපට ඉහලින් අල්ලලා
රත් කරනවා. රත් කරලා ඒ රත් වෙනකොට උණු වෙන ඒ පිරිසිදු ලාක්ෂා මිරිකලා ඉවතර අර ගැනීම සිද්ධ වෙනවා. එසේ ලබාගත්තු ලාක්ෂා නැවත රත් කරලා කැබලි වලට වෙන් කර ගැනීම සිද්ධ වෙනවා. සායම් පිළිවෙල කරගන්න ආකාරය බැලුවාම රතු වර්ණයේ සාදිලිංගම් වලිනුත් කුඩු කළු නැත්තම් කළු පාට පහන් දෙලි හෝ කැකුණ දෙලි විශේෂයකින් හදා ගන්නවා. ඒ වගේම කහ පාට හිරියල් වලින් හදා ගන්නවා. කොළ පාට කහ හිරියල් සහ නිල් පාට එකතු කරලා සාදා ගන්න ආකාරයක් දකින්න පුළුවන්. එතකොට මේ ලාක්ෂා කෝටු දෙකක සවි කරලා අරගෙන රත් කරලා සායම් කුඩු මිශ්‍ර කරලා හොඳින් පදම් වෙනකම්ම අදිමින් සකස් කර ගැනීම සිද්ධ වෙනවා. ලාක්ෂා භාවිතය බැලුවොත් දැවමේ භාණ්ඩවල මතුපිට අලංකාරය සඳහා ගොඩක් මේ ලාක්ෂා පාවිච්චි කරනවා. ශිල්ප ක්‍රම විදියට ගත්තොත් ලාක්ෂා මගින් සැරසිලි යොදන ප්‍රධාන ශිල්ප ක්‍රම දෙකක් තියෙනවා. දැවමේ භාණ්ඩවල මේ මෝස්තර යෙදීම සිදු කරන ආකාර එකක් තමයි නියපොතු වැඩ කියලා හඳුන්වන්නේ. නියපොතු වැඩවලදී වෙන්නේ ලාක්ෂා කෙඳි භාවිතා කරලා සැරසිලි යොදන ක්‍රමයක් මේක. රත් කරපු ලාක්ෂා කැබැල්ල ඇඟිලි වලින් අල්ලා ඇදීමෙන් මේ දික් කෙඳි සකස් කර ගැනීම කරගන්නවා. එක පැහැයක කෙඳි භාණ්ඩය මත ඇලවීමෙන් පස්සේ අනෙකුත් වර්ණවල කෙඳි වලින් මෝස්තර යෙදීම සිද්ධ වෙනවා. ඒ සඳහා නියපොත්ත භාවිතා කිරීම මේකෙදී සිද්ධ වෙනවා. මේ ක්‍රමය තමයි නියපොත්ත වැඩ කියලා හඳුන්වන්නේ. ලාක්ෂා සැරසිලි කිරීමට නියපොත්ත භාවිතා කරමින් සැරසිලි යෙදීම නියපොත්ත වැඩ කියලා හඳුන්වනවා. ඊළඟ ශිල්ප ක්‍රමය තමයි පට්ටල් වැඩ. මේක පට්ටලයක අල්ලන ලද භාණ්ඩය කරකැවෙනකොට රත් කරගත්තු ලාක්ෂා කැබැල්ල ඒකට අල්ලලා අවශ්‍ය සැරසිලි යෙදීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒකෙදි භාණ්ඩයේ ලාක්ෂා ඒකාකාරව හොඳින් තැවරීම සිද්ධ වෙනවා. විශාල භාණ්ඩ නිර්මාණයේදී තමයි මේ ක්‍රමය බහුලව පාවිච්චි වෙන්නේ. ඒ විදිහට එක එක වර්ණයන් සම්පූර්ණ භාණ්ඩයම තවරලා පස්සේ මෝස්තර යෙදීම හඳුන ගන්න පුළුවන්. ලාක්ෂාවලින් මෝස්තර යෙදීම සඳහා භාවිතාවන සැරසිලි ඒකක බැලුවොත් වැල් පොත, ලනු දඟය, ගල් බින්දුව, බෝකොළ, පලාපෙති, ඊළඟට තනි බින්දුව, කුන්දිරෙක්කන්, තනිපට ලනුව, දෙපට ලනුව මේ කියන සැරසිලි හඳුන ගන්න පුළුවන්. ලාක්ෂා ආධාරයෙන් අලංකාර කරපු භාණ්ඩ අලංකාර කරන භාණ්ඩ බැලුවොත් බුලත් තට්ටු, සේසත් මිට, ඊළඟට කොඩි මිටි, හෙල්ල මිටි, බීරලු, බුලත් තට්ටු, සැරයටි, වටාපත් මිටි, උඩැක්කි කඳන් මේ වගේ භාණ්ඩ අපට හඳුන ගන්න පුළුවන් ලාක්ෂා වලින් අලංකාර කරන භාණ්ඩ විදියට. එතකොට මේ තියෙන නියපොතු වැඩ වලින් සැරසිලි කරන ආකාරය ලාක්ෂා. අනේ පල්ලෙහැයින් පෙන්නුම් කරන්නේ පට්ටල් ආධාරයෙන්, පට්ටලේ ආධාරයෙන් ලාක්ෂා සැරසිලි කරන ආකාරය. එතන පෙන්නුම් කරලා තියෙනවා ලාක්ෂා වලින් අලංකාර කරන භාණ්ඩ කිහිපයක්. ඊළඟට කතා කරන්න තියෙන පාඩම තමයි ශෛලීගත නාට්‍ය. ශෛලීගත නාට්‍ය අපි බැලුවොත් මොකක්ද කියන එක, නාට්‍ය ධර්මී සහ ලෝක ධර්මී කියලා ප්‍රධාන නාට්‍ය වර්ග දෙකක් තියෙනවා. මේ අතරින් ශෛලීගත නාට්‍ය අයිති වෙන්නේ නාට්‍ය ධර්මී කියන ගණයට. එම නාට්‍ය නැත්නම් එම ශෛලීගත නාට්‍යයක විශේෂ ලක්ෂණ තමයි නාට්‍යවලට අදාළ සියලුම දෙබස්, ගීත, රිද්මයානුකූල දෙබස් අනුසාරයෙන් තමයි යුක්ත වෙන්නේ. ඒ වගේම නාට්‍යයේ සියලුම අංග චලනයන් සහ ඇවිදගෙන යන ඒවා, ඒ සියලු දේවල් සංගීත නාදයට සහ ගීතවලට අනුකූලව රිද්මයානුකූලව තමයි සිද්ධ වෙන්නේ. මනමේ, සිංහබාවු, බෙරහඬ මේ වගේ නාට්‍ය නිදසුන් විදිහට අපට ගන්න පුළුවන්. පසුතල නිර්මාණය බැලුවාම ශෛලිගත නාට්‍යවලදී වේදිකා පසුතලය චාම් සහ සරල බවකින් යුක්ත වෙනවා. විශේෂයෙන්ම මෙහිදී ඒ අවස්ථාවට උචිත පසුබිම, ඒ වගේම ගීත ආදීන් ප්‍රේක්ෂකයාගේ මනසේ මවා දැක්වීමක් සිදු කිරීම සිද්ධ වෙනවා. අංගරචනය බැලුවොත් ශෛලිගත නාට්‍යයක අංගරචනය වේශ නිරූපණය, අංගරචනය කියලා කියන්නේ වේශ නිරූපණය බහුලවම යොදා ගැනීම සිද්ධ වෙනවා. ඒ චරිතයට අදාළ භූමිකාව සහ ගති ලක්ෂණ ඉස්මතු කරල ගැනීම සඳහා අවශ්‍ය ආකාරයට මුහුණු පාට කිරීම, ඒ වගේම වෙනස් කිරීම, වෙනත්
සලකුණු ඇඳීම වගේම රැවුල් කොණ්ඩාදී ඇලවීම ආදිය නාට්‍යවල බහුලවම සිද්ධ වෙනවා. සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ චරිතය සහ මනමේ නාට්‍යයේ වැදි රජුගේ චරිතය නිදසුන් විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට රංග භාණ්ඩ ශෛලිගත නාට්‍යවල එන විවිධ චරිතවලට අදාළ භූමිකාව ඉස්මතු කිරීම සඳහා රංග භාණ්ඩ අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම එයින් නාට්‍යයට යම්කිසි අලංකාරයක් ගැන ඒමකුත් සිද්ධ වෙනවා. කඩු හෙල්ල තෝමර වැනි දේවල් මේකට අයිති වෙනවා. රංග වස්ත්‍රාභරණ නාට්‍යයට අදාළ චරිතයට ඒ චරිතවල භූමිකාව සාර්ථකව ප්‍රකාශ කිරීම ප්‍රකාශ වීම සඳහා නාට්‍යයේ අලංකාරය සඳහා රංග වස්ත්‍රාභරණ වලින් මහත්සේ හිටුවාලක් ලැබෙන බව අපට හඳුනා ගන්න පුළුවන්. ඇඳුම්, ඔටුනු, නළල්පට, කරමාල, උරමාල, වලලු, තෝඩු, මුදු, පාදලාංචන, පාදජාල, පාදසලං, ඒ වගේම සපත්තු රංග වස්ත්‍රාභරණ හැටියට හඳුන්වන්න පුළුවන්. මේ තියෙන ශෛලිගත නාට්‍ය කිහිපයක්. මනමේ නාට්‍ය, සිංහබාහු වේදිකා නාට්‍ය, වෙරහඬ වේදිකා නාට්‍ය. ඊළඟට කතා කරන්න තියෙන පාඩම තමයි වාහල්කඩ. වාහල්කඩක් කියලා කියන්නේ මොකද්ද? වාහල්කඩ කියලා කියන්නේ දාගැබේ සතර දිශාවෙම දාගැබට සම්බන්ධව නිර්මාණය කරලා තියෙන විශේෂ ගෘහ නිර්මාණ විශේෂයක් විදිහට මේක හඳුනා ගන්න පුළුවන්. වාහල්කඩ ආයක, ආයික කියන වෙනත් නම් වලිනුත් මේක හඳුන්වනවා. දාගැබක තියෙන ශක්තිමත් බව, දාගැබේ ශක්තිමත් බව, ඒ වගේම දාගැබ අලංකාරයට එක් කරපු නිර්මාණයක් විදිහට මේක සැලකෙනවා. දාගැබේ සිව් දිශාවේ මල්ලාසන හා සම්බන්ධ වෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. වාහල්කඩේ පාදම කොටස බැලුවොත් ගලෙන් නිර්මාණය කිරීම කරලා තියෙන ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන්. ඉහළ කොටස් විමාන ලක්ෂණ වලින් නිර්මාණය කරලා තියෙනවා. ගඩොල් මාධ්‍ය භාවිතයෙන් තමයි ඉහළ කොටස නිර්මාණය කරලා තියෙන්නේ. ගලෙන් ඉදිවිච්ච පහළ කොටසේ බොරදම් තීරු ගණනාවක් තියෙනවා. මේ බොරදම් තීරු ඇත්, මකර, වාමන, හංස ආදී රූප වලින් කැටයම් කරලා තියෙනවා. ඇතැම් වාහල්කඩ වල ගඩොලින් ඉදි කරපු කොටසේ විමාන තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ අතරතුර ඒ විමාන තුල බුද්ධ රූප, දේව රූප තැන්පත් කරලා තිබිච්ච බවට අනුමාන කෙරෙනවා. වාහල්කඩ දෙපස විසිතුරු කැටයම් සහිත ගල් ටැම් දකින්න ලැබෙනවා. මේවා කල්පලතා, කල්ප වෘක්ෂ, ඒ වගේම නිදහස් සත්ව මෝස්තර ඇසුරින් අලංකාර කරලා තියෙනවා. මේ ගල් ටැම් නැත්නම් ගල් කණු මත, ඒ ගල් කණු ශීර්ෂය මත ඇත් අ සිංහ ගව කියන රූප නිර්මාණය කරලා තියෙනවා. එකෙන් සිව් දිශාව සංකේතවත් වෙන බව තමයි අදහස් කරන්නේ. මෙතන පෙන්වුම් කරලා තියෙන රූප සටහන් අනුව විවිධ අවධිවලට අයිති උසස් ලක්ෂණ තියෙන වාහල්කඩ නිර්මාණ අපට අනුරාධපුර යුගයේ සහ පොළොන්නර යුගයෙන් හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් අනුරාධපුර යුගයේ තියෙන කලාත්මකම හොඳින් ආරක්ෂා වෙලා තියෙන වාහල්කඩක් විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. මිහින්තලේ කණ්ඩක චෛත්‍යයේ වාහල්කඩ, ඒ වගේම පොළොන්නර යුගයේ අපට රන්කොත් වෙහෙරේ වාහල්කඩ හඳුනා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ කණ්ඩක චෛත්‍යයේ වාහල්කඩ. රන්කොත් විහාරේ වාහල්කඩ පොළොන්නරුවයි. ඊළඟට කතා කරන්න තියෙන්නේ වටදාගය ගැන. මොකද්ද වටදාගයක් කියලා කියන්නේ? වටදාගයක් කියලා කියන්නේ දාගැබක ආරක්ෂාව සඳහා දාගැබ වටේ ඉදිකරපු ගෙය නැත්තම් ගෘහය හඳුන්වනවා වටදාගය කියලා. මේක තූපගර, ඒ වගේම චේතියගර, සෑගය කියන නම් වලිනුත් මේ වටදාගය හඳුන්වනවා. ලංකාවේ ලාංකික බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ තවත් විශේෂ නිර්මාණයක් විදිහට මේ වටදාගය අපට හඳුනා ගන්න පුළුවන්. මේවා නිර්මාණය වෙන්නේ කුඩා දාගැබ් සඳහා. දාගැබ වටේ නංවපු කුළුණු මත වටදාගයේ වහලය රඳවලා තිබිච්ච බව සැලකෙනවා. වෘත්තාකාර ගෘහයක් වෙච්ච මේ වහලය දාගැබට අනුරූපව ඒකටම ආවරණයක් වන විදිහට තමයි මේ වටදාගය නිර්මාණය කරලා තියෙන ඇතයි කියලා සැලකෙන්නේ. වහලේ දරා සිටින ගල් කණු ඉතාම සියුම් කැටයම් වලින් අලංකාර කරලා තිනවා. ශ්‍රී ලංකාවේ ඉදිවෙච්ච මුල්ම වටදාගය තූපාරාම වටදාගය විදිහට සැලකෙනවා. විවිධ අවධිවලට අයිති උසස් කලාත්මක ලක්ෂණ සහිත වටදාගයවල නිර්මාණ මේ විදිහට අපට අඳුන ගන්න පුළුවන්. අනුරාධපුර යුගයේ තිරියාය වටදාගය, පොළොන්නරුව යුගයේ ගත්තොත් මැදිරිගිරිය වටදාගය සහ පොළොන්නරුව වටදාගය. මෙතන තියෙන රූප සටහන් කීපයක්, තූපාරාම වටදාගය, තිරියාය වටදාගය, ඊට පස්සේ මැදිරිගිරිය වටදාගය සහ පොළොන්නරුව වටදාගය.
දාගෙබක් වටේ යම් ගල් කණු තියෙනවා නම් අපිට ඒක වට දාගයක් තිබිච්ච දාගෙබක් විදියට හඳුනා ගන්න පුළුවන්. මෙතන පෙන්නුම් කරන්නේ මෙදිරිගිරිය වට දාගේ රූපසටහන්. මේ පොළොන්නරුව වට දාගේ රූපසටහන. ඉතාම කලාත්මක ගෘහ නිර්මාණ අංගයක් මේ වට දාගය කියලා කියන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා තුන්වෙනි වාරේ පාඩම් ටික. තුන්වෙනි වාරට අදාළව මුලින්ම කතා කරන්න තියෙන පාඩම තමයි S.P. චාල්ස් කියන ශිල්පියා ගැන. S.P. චාල්ස් කියලා කියන්නේ කවුද? S.P. චාල්ස් කියලා කියන්නේ 1916 මාතර වැලිගම උපත ලබපු කෙනෙක්, මේ ශිල්පියා. මොහු පාරම්පරික බෞද්ධ සිතුවම් පිටපත් කිරීම වගේම එහි උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු කෙනෙක් ලංකාවේ හිටපු. S.P. චාල්ස් 1944 කොළඹ කාර්මික විදුහලේ චිත්‍රාංශයේ JDA පෙරේරා යටතේ අධ්‍යාපනය ලබනවා. ඊළඟට ශ්‍රී ලංකා රජයේ ජාතික කොඩිය, ඒ වගේම පාර්ලිමේන්තුවේ සංකේතය වෙන සෙංකෝලය කියන නිර්මාණ දෙක මොහුගෙන් අපට දායාද වෙච්ච නිර්මාණ, විශිෂ්ට නිර්මාණ දෙකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ ජාතික කොඩිය සහ සෙංකෝලය. ඒකට මෙතන මුලින්ම කතා කරන්න තියෙන ජාතික කොඩිය. ඒකට වර්තමාන ජාතික කොඩිය වශයෙන් භාවිතා කරන තීරු සහිත කොඩිය 1949 තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය වගේම අභිමානය පිළිබිඹු කරන විදිහට මේ ජාතික සංකේත භාවිතා කරලා මේ කරපු නිර්මාණයක් මේ ජාතික කොඩිය. ජාතික කොඩියේ වර්ණ සහ සංකේත මගින් පිළිබිඹු වෙන අර්ථ නිරූපණයන් බැලුවොත් අපි මේ දැනගත යුතුයි. කඩු අතින් ගත්ත සිංහයාගෙන් තේජස හා උත්තරීතර භාවය සංකේතවත් වෙනවා. අසිපතෙන් පරමාධිපත්‍ය සංකේතවත් වෙනවා. බෝපොල හතරෙන් සතර බ්‍රහ්ම විහරණ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ නිරූපණය වෙනවා. රඹපාට තීරුවෙන් ද්‍රවිඩ ජනතාවත්, පොළපාට තීරුවෙන් මුස්ලිම් ජනතාවත්, තද රතුපාට පසුබිමෙන් සිංහල ජනතාවත් සංකේතවත් වෙනවා. ඒ තමයි ජාතික කොඩියේ සංකේත ටික. ඊළඟට කතා කරන්නේ සෙංකෝලය ගැන. සෙංකෝලය කියලා කියන්නේ පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාගේ අධිකාරී බලය සංකේතවත් කරන සංකේතයක්. ඒ වගේම ඒක සමස්ත මන්ත්‍රී මණ්ඩලයේම බලතල පිළිබඳ සංකේතයක් විදිහටත් මේක හඳුන්වන්න පුළුවන්. සෙංකෝලය කියන නිර්මාණය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව 1949 මේ රටේ පාර්ලිමේන්තුවට හඳුන්වලා දීපු දෙයක්. මේ සෙංකෝලයේ සැලසුම නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ S.P. චාල්ස් කියන ශිල්පියාට. 1947 S.P. චාල්ස් විසින් අඳින ලද සැලසුමකට අනුව තමයි මේ සෙංකෝලය නිර්මාණය කරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය රාජකීය ආවරණ නිෂ්පාදන සමාගමක් විසින්. සෙංකෝලය සැලසුම් නිර්මාණය කිරීමේදී දේශීය අනන්‍යතාවය මනාව ප්‍රදර්ශනය කරන සාම්ප්‍රදායික සැරසිලි රටා තමයි මේකේ ආකෘතිය භාවිතා කරලා තියෙන්නේ. සාම්ප්‍රදායික රටාවන්, සැරසිලි රටාවන් සහිතව තමයි මෙහි ආකෘතිය නිර්මාණය කරලා තියෙන්නේ. සෙංකෝලය දිගින් සෙන්ටිමීටර 122ක් වෙන විදිහට තමයි අරගෙන තියෙන්නේ. එතකොට මේක රන්, රිදී, මැණික් වගේම මිට හදලා තියෙන්නේ කළුවර ලී භාවිතා කරලා. කළුවර ලීයෙන් තැනූ මිට මැදියේ බිනරමල වගේම පලාපෙති රටාවලින් අලංකාර කරලා තිනවා. කළුවර මිටට ඉහලින් පොළොන්නරු සම්ප්‍රදාය අනුව රන් හා රිදීෙන් කරපු කුළුණු හිසක් අපට දැක ගන්න පුළුවන්. ඒ කුළුණු හිසේ මුල මැණික් ඔබ්බලා තියෙන මුතුදැල් රටාවක් දකින්න පුළුවන්. ඒ වගේම කුළුණු හිස මත මහනුවර සම්ප්‍රදාය අනුව රිදීෙන් කරපු නෙළුම් මල සහිත පේකඩක්. ඒක හිඳගල විහාරයේ පේකඩවල ආභාෂය සහිතව තමයි කරලා තියෙන්නේ. ඊළඟට පේකඩයට පස්සේ රිදීෙන් කරපු ගණකයක් හඳුනා ගන්න පුළුවන්. එහි සිව්පස සදාකාලිකත්වය, සාධාරණත්වය, සෞභාග්‍ය සංකේතත් කරමින් ඉරහඳ ධර්මචක්‍රය හා පුන්කලස කැටයම් කරලා තියෙනවා. ගණකය මත සෙංකෝලේ ප්‍රධාන කොටස වෙන රිදීෙන් කරපු සෙන්ටිමීටර 15ක් විෂ්කම්බයෙන් යුක්ත ගෝලයක් හඳුනා ගන්න පුළුවන්. ඒ මතුපිට කඩුවක් අතින්ගත් සිංහරුවක් අල්ප උන්නතව නිර්මාණය කරලා තියෙනවා. ගෝලයේ ඉහළ සහ පහළ රිදීෙන් සහ රණෙන් කරපු පලාපෙති නැත්නම් නෙළුම් පෙති රටාවක් දකින්න පුළුවන්. ඊට ඉහළින් කේතුවාකාර අටැස් පළිඟුවක් හඳුනා ගන්න පුළුවන්. ඒ චෛත්‍යයක කොත මුදුනේ තියෙන චූඩා මාණික්කයේ හැඩය සහිතයි.
හැඩයෙන් යුක්තයි. එය නිර්මලත්වය හා උත්තරීතර බව සංකේතවත් කරනවා. මෙවැනි ස්වරූපයක් සහිත සෙංකෝලය සිංහල රාජ සභාවේදී භාවිතා කරපු යෂ්ටිය, ඒ වගේම සෝලු ලීය ලීලා දණ්ඩ කියන නම් වලින් හැඳින්වූ නිර්මාණයට ගොඩක් සමානයි. මේ තියෙන සෙංකෝලය. සෙංකෝලය රැගෙන යන්නේ වේත්‍රධාරියා විසින් පාර්ලිමේන්තුව පටන් ගන්න පෙර. ඊළඟට කතා කරන්න තියෙන පුවත්පත් චිත්‍රකතා ශිල්පීන්. චිත්‍රකතා සම්ප්‍රදාය ලෝකෙ බිහි වෙන්නේ ප්‍රවෘත්ති පත්‍රත් එක්ක. චිත්‍රකතා පළමු ආරම්භ වෙන්නේ 19 වන සියවසේ ඇමරිකානු ප්‍රවෘත්ති පත්‍රවල. චිත්‍රකතා ආරම්භයේදීම ඒවා කාටුන් ස්වරූපයකට හෙවත් හාස්‍යෝත්පාදක ස්වභාවයක් ගත්ත නිර්මාණ විදිහට තමයි නිර්මාණය වෙන්නේ. පස්සේ කාලේ ඒවා තාත්විකත්වයට නැඹුරු නිර්මාණ විදිහට හඳුනා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රකතාව පළ වෙන්නේ 1951 ඔක්තෝබර් 28 වෙනිදා ඉරිදා ලංකාදීප පත්‍රයේ. ඒක නීලා කියලා තමයි හඳුන්වන්නේ. මේ චිත්‍රකතා ශිල්පියා වෙන්නේ GS ප්‍රනාන්දු කියන ශිල්පියා. ප්‍රවෘත්ති පත්‍රවල චිත්‍රකතා පළවීම ඊට අමතරව පසු කාලීනව චිත්‍රකතා සඳහාම වෙන්වෙච්ච චිත්‍රකතා පත්‍ර නිර්මාණය වීම සිදු වෙනවා. සිත්තර ඒ වගේ ආරම්භ වෙච්ච පළමු චිත්‍රකතා පත්‍රය විදිහට හඳුනා ගන්න පුළුවන්. එසේම සතුට, චිත්‍ර මිත්‍ර, සත්සර, විෂ්ම ආදී එකල ජනප්‍රිය වෙච්ච තවත් චිත්‍රකතා පුවත්පත් කිහිපයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මෙරට බාල මහලු ભેදයකින් තොරව ජනප්‍රිය වෙලා තිබිච්ච මේ චිත්‍රකතා කලා සම්ප්‍රදාය, චිත්‍රකතා කලා සම්ප්‍රදාය වර්තමානයේ ජනප්‍රියත්වයෙන් ගිලිහිලා ගියපු කලා සම්ප්‍රදායක් බවට පත් වෙලා තියෙන බව තමයි පේන්න තියෙන්නේ. චිත්‍රකතා ශාස්ත්‍රය මගින් ශිල්පීන් රැසක් බිහි වෙලා තියෙනවා. ඔවුන් අතර විවිධාකාර ප්‍රවණතා පෙන්වපු ශිල්ප ප්‍රෝගාමී ශිල්පීන් හැටියට බන්දුල හරිශ්චන්ද්‍ර, දයා රාජපක්ෂ, ජනක රත්නායක කියන ශිල්පීන් හඳුනා ගන්න පුළුවන්. බන්දුල හරිශ්චන්ද්‍ර, ඔහු කුඩා කාලේ ඉඳලම චිත්‍රකලාවට දක්ෂතා දක්වපු ශිල්පියෙක්. මූලික අධ්‍යාපනයෙන් පස්සේ රජයේ ලලිත කලා ආයතනයේ චිත්‍රකලාව පිළිබඳව සතියන්ත පාඨමාලාව හදාරලා තියෙනවා. විවිධ ශාස්ත්‍රෝස්තේ දක්ෂතා දක්වපු බන්දුල රෙදි සහ මැටි බඳුන් පින්තූර කිරීම, මූර්ති ශිල්පය, ඒ වගේම තොරන් චිත්‍රකලාව, ඒ වගේ දේවල් වලට දායක වීමෙන් අවිමත නිදහස් ශෛලියක් ගොඩනගා ගැනීමට යොමු වෙච්ච කෙනෙක්. පුවත්පත් චිත්‍රකතා ජනප්‍රිය වෙලා තිබිච්ච අවධියේ ඒ පිළිබඳ කැමැත්තෙන් චිත්‍රකතා ඇඳීමට යොමු වූ මොහු 1962 ලේක් හවුස් ආයතනයේ දිනමින පුවත්පතට සම්බන්ධ වෙලා ජාතක කතා ඇසුරෙන් චිත්‍රකතා ඇඳීම ආරම්භ කරනවා. ඔහු විසින් අඳින ලද පළමු ජාතක කතාව වන්නේ සුලසා ජාතකය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රකතාව හැටියට නලදමයන්ති නිර්මාණය ඔහු තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔහුගේ නිර්මාණ සඳහා වස්තු විෂය වෙලා තියෙන ජාතක කතා ඒ වගේම බයිබල් කතා, ලංකා ඉතිහාස කතා, මහා භාරත කතා, ග්‍රීක වීර කතා, අරාබි නිසොල්ලාස කතා හා ජපන් සෙන් කතා ආදිය. ජීවරූප ඇඳීමේ පුතුල හැකියාවක් තිබිච්ච මොහු විවිධ පරිසර පද්ධති, විවිධ පරිසර වල මිනිස්සුන්ගේ දේහ ලක්ෂණ, ඇඳුම් පැළඳුම්, ආභරණ ආදී ඉතාම නිවැරදිව චිත්‍රණය කිරීමේ හැකියාවක් මොහුට තිබිලා තියෙනවා. මේ තියෙන ඔහුගේ චිත්‍රකතා කීපයක්. දයා රාජපක්ෂ. දයා රාජපක්ෂ කුඩා කාලේ ඉඳලම චිත්‍රකලාවට උනන්දුවක් දක්වපු ශිල්පියෙක්. මොහු චිත්‍රකතා ශාස්ත්‍රයට පිවිසෙලා මොහුගේ පළවෙනි චිත්‍රකතාව බවට පත් වෙන්නේ සිළුමිණ පත්‍රයේ පළවෙච්ච ඉන්දුල කියන චිත්‍රකතාව. ඒක 1966 වසරේ තමයි පළ වෙන්නේ. ඉන්දු චිත්‍රකතාවෙන් ජනප්‍රියත්වයට පත් වෙච්ච දයා රාජපක්ෂ දිනමින පත්‍රයට ඇඳපු ආදර කුමා කියන චිත්‍රකතාවටද පාඨකයන්ගේ ඉතාමත්ම ජනප්‍රියත්වයට පත් වෙන පාඨකයන් අතර, ඔහු විසින් නිර්මාණය කරපු සිසු ජනප්‍රිය චිත්‍රකතා අතර ගිනිගත් කිරීටය, හුලවාලි, සාම පුරාණය, අනූපමා, රක්තා, වෙදහාම්දුරුවෝ, තවලම වැනි චිත්‍රකතා රාශියක් අපට දකින්න පුළුවන්. ඔහුගේ බොහෝ චිත්‍රකතා ස්වතන්ත්‍ර නිර්මාණ හැටියට තමයි හඳුනා ගන්න ලැබෙන්නේ.
ඒවා සමාජය තුළ ජීවත් වෙන සැබෑ චරිතවලින් යුක්තයි. එම නිසාම ඔහුගේ බොහෝ චිත්‍රකතා චිත්‍රපට නිර්මාණයට හා ටෙලි නාට්‍ය නිර්මාණයටත් තෝරාගෙන තියෙනවා. ජීවරූප පැඳීමේ පුරුතල හැකියාවක් තිබිච්ච ඔහු නාගරික පරිසරවල මිනිසුන්ගේ දේහ හා චරිත ලක්ෂණ ඇඳුම් පැළඳුම්වාදී ඉතාම නිවැරදිව චිත්‍රණය කිරීමේ හැකියාවක් මොහුට තිබිච්ච බවක් හඳුනගන්න පුළුවන්. මෙතන දැක්වෙන්නේ ඔහුගේ නිර්මාණ කීපයක්. ජනක රත්නායක කොළඹ නාලන්ද විද්‍යාලයේ විද්‍යා විෂයන් හදාරපු ජනක රත්නායක චිත්‍ර ශිල්පියට සහජ දක්ෂතාවයක් තිබිච්ච කෙනෙක්. මොහු 70 දශකයේ චිත්‍රකලා ශාස්ත්‍රයේ ස්වර්ණමය යුගය හැටියට හැඳින්විය හැකි එම වකවානුව තුළ නව නිර්මාණාත්මක ශෛලියකින් ශාස්ත්‍රයට පිවිසි ශිල්පියෙක්. එතකොට මොහු 1971 79 වසර දක්වා ඒ කාලය තුළ ජනක රත්නායක දවස ලේක් හවුස් වගේ මල්ටිපැක්ස් නම් විවිධ ආයතනවල සේවය කරමින් තමගේ චිත්‍ර කතා රාශියක් නිර්මාණය කිරීමට දායක වෙලා තියෙනවා. ඔහුගේ නිර්මාණ අතර සාරංගා කබලෙන් ලිපට සුසීමා අත්තික්කාමල පාට හීනයක් යළි පිපුණු මලක් අලු පරවියෝ වගේ නිර්මාණ එකල ජනප්‍රිය වෙච්ච චිත්‍රකතා කීපයක්. සෙසු චිත්‍රකතාකරුවන්ගෙන් වෙනස් වෙලා පේන්න මුල් වෙච්ච එක් කරුණක් තමයි ඔහුගේ සිය කතා හා චරිත ක්‍රියාකාරකම් සඳහා සැබෑ ස්වාභාවික දර්ශන තල උපයෝගී කර ගැනීම. උදාහරණ හැටියට ගත්තොත් ලේක් හවුස් ආයතනය, නිදහස් චතුරාසරය, ජයවර්ධන විශ්වවිද්‍යාලය, දේශන ශාලා, ශිෂ්‍ය නේවාසිකාගාරය, ආපන ශාලාව ආදිය දැක්විය හැකියි. එකල නාගරික තරුණ පරපුරේ විලාසිතා යාන වාහන වගේම බටහිර චිත්‍රපටවල දැක්වෙන සොල්දාදුවන් යුද වාහන අවිආයුධ වගේ දේ නිර්මාණයට විශේෂ නිර්මාණය විශේෂයට පාදක කර ගැනීම දකින්න පුළුවන්. ස්වාභාවික රූප හා විස්තරාත්මක රේඛාකරණය සමග දියසායම් ශිල්ප ක්‍රමයෙන් වර්ණ ගැන්වුණු ඔහුගේ නිර්මාණ කලාත්මක ශෛලියෙන් නිර්මාණාත්මක ශෛලියෙන් ජනප්‍රිය වෙච්ච චිත්‍රකතා රාශියක් ටෙලි නාට්‍ය කලාවටත් විෂය වෙලා තියෙනවා. ඉතින් ඔහුගේ නිර්මාණ කීපයක් ඊළඟට කතා කරන්න තියෙන්නේ කාන්තා රූප ඇතුළත් විශේෂී සාම්ප්‍රදායික සැරසිලි නිර්මාණ කීපයක් ගැන. කාන්තා රූප ඇතුළත් විශේෂී සාම්ප්‍රදායික සැරසිලි නිර්මාණ ගත්තාම කාන්තා රූප වලින්ම සකස් වෙච්ච නිර්මාණ මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කරනවා. සබාදාමේ සිටින සතෙකුගේ හෝ යම්කිසි භාණ්ඩයක හෝ හැඩය කාන්තාරූප වලින් සම්පිණ්ඩණය කිරීමත් තමයි මෙතනදී අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. මේවා පාරම්පරික බිතිසිතුවම් වගේම කැටයම් අතර දකින්න පුළුවන්. එකක් තමයි චතුර්ණාරි පල්ලෑකිය. මේ දැක්වෙන්නේ රූපසටහන් කාන්තාව 4 දෙනෙකුගේ පල්ලෑකිය. ඒක නැත්තම් දෝලාවක හැඩයට සම්පිණ්ඩණය කරලා කරන ලද නිර්මාණයක්. මේකම කලාත්මක නිර්මාණයක් මේක. චතුර්ණාරි පල්ලෑකිය දළදා මාලිගයේ උඩුමහලේ වියනේ දකුණු පස තියෙන ඍජු කෝණාශ්‍රාකාර තීරයක චතුර්ණාරි පල්ලෑකියක් නිර්මාණය කරලා තියෙනවා. ඉස්ත්‍රි රූප දෙකක් කකුල් පටලවා දෑත් දිගු කොට සිටින ආකාරයෙන් නිරූපණය වෙනවා. ඒ වගේම පල්ලෑකිය ඇතුලේ එහි ගමන් කරන නෙළුම් මලක් අතින්ගත් දෙවි කෙනෙකුගේ හෝ පොසත් කෙනෙකු දකින්න පුළුවන්. ඊළඟට සප්තනාරි පල්ලෑකිය කාන්තාව 7 දෙනෙකුගේ රූප පල්ලෑකියක ආකාරයෙන් සම්පින්නේ කරලා නිර්මාණය කරපු සැරසිලි මෝස්තරය සප්තනාරි පල්ලෑකිය කියලා හඳුන්වනවා. දළදා මාලිගාවේ මේ සිතුවම අපිට දකින්න පුළුවන්. පංචනාරි ගටය කාන්තාවන් 5 දෙනෙකුගේ රූප කලයක හැඩයට සම්පින්ඩනය කරලා කරපු නිර්මාණයක්. පාරම්පරික කලාකර්මාන්ත අතර බහුලව දකින්න ලැබෙන මේ මෝස්තරය ඇද්දත් කැටයම් අතරත් ගොඩක් සුලබයි. පංචනාරි ගටය නම් මෝස්තරය ශාස්ත්‍රීයත්වයේ සංකේතයක් හැටියටත් ව්‍යවහාර වෙන්නර්ති කී බව මහාචාර්ය ඉදිරිපිට සරච්චන්ද්‍ර මහතා පෙන්වලා දීලා තියෙනවා. රිදී විහාරයේ ගොඩනැගල රිදී විහාරයේ දොරට සවිකොට තිබිච්ච ඇද්දත් වලින් කරපු කැටයම් කළ පංචනාරි ගටය ඉතාමත්ම විශිෂ්ට නිර්මාණයක් හැටියට සැලකෙනවා. ඒ වගේම මහනුවර දළදා මාලිගය ඇතුළු පෞරාණික විහෙර විහාර රැසකම පංචනාරි ගටය සිතුවමට හා කැටයමට නගලා තියෙන ආකාරය දකින්න පුළුවන්. සප්තනාරි රතය කාන්තාව 7 දෙනෙකුගෙන් සකස් වෙච්ච රූප යොදාගෙන කාන්ත රූප 7 දෙනෙක් 7ක නිර්මාණයක් විදිහට මේක හඳුන ගන්න පුළුවන්. සප්තනාරි රතය කියලා හඳුන්වන රතය පිටුපසට කරකැවි දෑතින් දෙපය අල්ලාගෙන සිටිනසේ නිර්මාණය කරපු කාන්ත රූප දෙකකින්
රෝද නිර්මාණය කරලා තියෙනවා. රථයේ මුදුනේ ඔටුන්නක් වැළඳ කාන්තාවක් දෑතින් දෙපසට විහිදෙන සීන මල් දෙකක් දරාගෙන ඉන්න ආකාරයට දක්වලා තියෙන්නේ. රථයේ මැද පත්නි දේවිය වැඩ ඉන්න විදිහට තමයි දක්වලා තියෙන්නේ. මහනුවර දළදා මාලිගාවේ චිත්‍ර අතර සප්තනාරි රථය දෙක ගන්න පුළුවන්. නවනාරි කුංජරය. නවනාරි කුංජරය කාන්තා රූප 9කින් සකස් වෙච්ච ඇතෙකුගේ ස්වරූපයට නිර්මාණය වෙච්ච බොහොම කලාත්මක නිර්මාණයක්. ඒක කවියකින් මෙසේ දැක්වෙනවා. පවර ඍසිරු නුවණෙහි මහිම ඇන්දේ, නොහැර මල් මදා රතියුග පබැන්දේ, ඍසිරු ලියෝ නවදින ගජතු මැද්දේ, සිහිකර නවනාරි කුංජරය ඇන්දේ. විදියට නිර්මාණය වෙච්ච කලාත්මක නිර්මාණයක්. මේක දකින්න පුළුවන් දළදා මාලිගාවේ පිටමාලයේ සිවිලිමක් මත මේ චිත්‍රය හඳුනා ගන්න පුළුවන්. ඊළඟට නාරිලතා මල. මේක සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර අතර නාරිලතා මල ලියවැලක් වශයෙන් උත් යෙදෙනවා. නාරිලතා මල බොහොම සුකොමල නාරිදේහයක් සහිත සිත්කළු උඩුකය පිපුණු මලක් හැටියට තමයි උඩට නෙරා සිටින විදියට යොදලා තියෙන්නේ. ආරණ්‍යගත තාපසයන්ගේ ශීලය පවා බිඳීමේ අයස්කාන්ත බලයක් මේ පුෂ්පයේ සතුව තිබිච්ච බවක් කියවෙනවා. නාරිලතා මලේ කාන්තාරුවට විචිත්‍ර ලෙස ආභරණ පවා පළඳවලා තියෙනවා. නාරිලතා මල් සහිත චිත්‍ර රැසක් පුරාණ විහාර දේවාල ආශ්‍රිතව හම්බ වෙනවා. ඇම්බැක්ක දේවාලයේදී මේ කැටයම් අතර නාරිලතා මලක කැටයමක් හඳුනා ගන්න පුළුවන්. දළදා මාලිගාවේ ඇඳලා තියෙන නාරිලතා මල් එකිනෙකට වෙනස් වූ නිර්මාණ සම්පින්නක් විදියට අපිට විශේෂ නිර්මාණ විදියට හඳුනා ගන්න පුළුවන්. සත්රූප ඇතුළත් විශේෂ සාම්ප්‍රදායික සැරසිලි ඊළඟට කතා කරන්නේ. වෘෂභ කුංජරය, ඊළඟට කිහිඹි මුහුණ, මකර රුව, යාලි රුව යනාදී මේ වගේ සුවිශේෂී සාම්ප්‍රදායික සැරසිලි නිර්මාණ මෙහිදී අවධානය යොමු කරනවා. මේ සැරසිලි නිර්මාණ බොහෝමයක් සත්රූප ඇසුරින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පැරණි විදිසිතුවම් කැටයම් අතර මේ සුවිශේෂ නිර්මාණ අපිට දකින්න පුළුවන්. දකුණු ඉන්දියා දේවාල ආශ්‍රිතවත් හම් වෙන යාලි රූපය ශ්‍රී ලංකාවේ මකර රූපයට ගොඩාක් සමානයි. මේ නිර්මාණ මගින් පැරණි නිර්මාණ ශෛලිය නැත්නම් නිර්මාණ ශිල්පියාගේ රූප සම්පින්නණය පිළිබඳ ඥානය අපට හඳුනා ගන්න පුළුවන්. මෙතන වෘෂභ කුංජරය දැක්වෙනවා. ඒ වෘෂභ කුංජරය තුළ දැක්වෙන්නේ මුහුණට මුහුණලා සිටින ඇතෙක්ගේ සහ ගොනෙකුගේ හිස් එකට සම්පින්නණය වෙන විදිහට තමයි වෘෂභ කුංජරය නිර්මාණය කරලා තියෙන්නේ. මේ වෘෂභ කුංජරය ගොනාගේ අන් දෙකම ඇතාගේ දළ දෙක වශයෙන් යොදාගෙන තියෙනවා. ඇතාගේ හොඬවැල ගොනාගේ මොල්ලියලේ හැටියට සම්පින්නණය කරලා තියෙනවා. සතුන් දෙදෙනාගේම ඇස් එකයි. මේ නිර්මාණයෙන් ඒ කාලේ ශිල්පියාගේ නිර්මාණාත්මක හැකියාව මනාව අපට හඳුනා ගන්න පුළුවන්. කුරුණෑගල රිදී විහාරය, මහනුවර දළදා මාලිගය, ඇම්බැක්ක දේවාලය වගේ ස්ථානවල වෘෂභ කුංජරය චිත්‍ර වගේම කැටයම් වලත් හඳුනා ගන්න පුළුවන්. දෝව රජ මහ විහාරයේ වෘෂභ කුංජරය දක්වලා තියෙන්නේ බිහිසුණු ලෙස සටන් වැදී සිටින ඇතෙක් හා ගවයෙකු විදිහට. කිහිඹි මුහුණ, මූර්ති කීර්ති මුඛ යන වෙනුත් මේක හැඳින්වෙනවා. කිහිඹි මුහුණ මකර තොරණේ දෙපස තියෙන මකර රූප දෙක මැදින් කිහිඹි මුහුණ පිහිටනවා. කිහිඹි මුහුණේ කට විශාලයි, රතු තොල් සහිතයි. දෙපස දළ දෙක සමග දෙපසට විහිදිලා කැරකිලා ගිය පලංකාර ලියපත් නිර්මාණයක් විදිහට මේක අපට හඳුනා ගන්න පුළුවන්. විශාල දෙනෙත් පහතර නැඹුරු වෙලා විශාලව දක්වලා තිනවා. කිහිඹි මුහුණ පිළිබඳව විවිධ මිත්‍යා ප්‍රබන්ධ රාශියක් තියෙනවා. මේ තියෙන මකර රූපය, මකර රූපය සත්රූප කීපයක එකතුවක් විදිහට තමයි මේක සකස් වෙලා තියෙන්නේ. ඒක කවියකින් දක්වනවා මේ විදිහට. ඇත්සොඬ සිහපා යුගකන් ඌරා, දත් පෙළ කිඹුලුය යුගනෙත් වඳුරා, වෙත් මසු ඇඟ ගුරු ලුගේ පිය පතරා, යුක්තය මේ හැමගෙන් රුව මකරා. ඇතකුගේ සොඬවැල, සිංහයෙක්ගේ පාදය, කිඹුලෙක්ගේ දත්, ඒ වගේම වඳුරෙකුගේ ඇස්, ඌරාගේ කන්, මත්ස්‍ය ශරීරය, ගුරුලාගේ පියාපත්, මේ තමයි මකරාගේ ස්වභාවය. ඒ කියන්නේ මකරා නිර්මාණය වෙලා තියෙන ආකාරය. ඇතාගේ බලය පෙන්වන්නේ හොඬවැලේ. සිංහයා ඉදිරිපස ගාත්‍රා වලින් දක්වලා තියෙනවා. ඒ වගේම කිඹුලා
දත්වලින් පෙන්නුම් කළ තින ගුරුලා සිය පියාපත්තුලින් පෙන්නුම් කළ තින ඌරගේ කන් වඳුරගේ ඇස් හිත අතිවුණුයි මේ අනුව මකර රුවෙහි සතුන් 7 දෙනෙකුගේ බලයේ එකතුවක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ මකර සංකල්පය ග්‍රීසිය ඒ වගේම චීනය ಭಾರತය යන මේ මේ ශිෂ්ටාචාරවල පවක් පැතිරලා තිබිච්ච බවක් අපට දකින්න පුළුවන් මකර කැටයම් බහුලවම හම්බ වෙන්නේ කොරවක් ගල් ඒ වගේම දොර උළුවහුවල තියෙන මකර තොරණවල මේ තියෙන්නේ මකර තොරණ මේ පැත්තේ මකර රූප දෙකක් සහිතව ඉහළින් තියෙනවා කිහිඹි මූණක් යාලි රූපය කියලා කියන්නේ මේක පුරාණෝක්තිගත නිර්මාණාත්මක සත්වයක් බොහෝ හින්දු කෝවිල්වල මේක දකින්න පුළුවන් බොහෝ විට මේක ස්තම්භයේ හෝ කුළුණු මත ආධාරක මූර්තියක් හැටියට තමයි නිර්මාණය වෙන්නේ යාලි රූපය නිර්මාණය කිරීමට හස්තියා සිංහයා අශ්වයා යක් වගේ සත්තුන්ගේ කොටස් භාවිතා කරනවා විවිධ ස්ථානවල සතුන් දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් හෝ වශයෙන් විවිධ සත්ව කොටස් එකතු කරලා කල්පිත රූපයක් හැටියට යාලි නිර්මාණය කරලා තිනවා යාලි රූපය යෙදීම මගින් කෝවිලක ආරක්ෂාව සංකේතවත් වෙනවා එම සතුන්ගේ ශක්තිවන්ත බල සම්පන්න ස්වභාවය මගින් එය තවදුරටත් තහවුරු වෙලා තියෙනවා කෝවිල් ආශ්‍රිත කලා නිර්මාණයක් වෙන මංජම්වල අලංකාර යාලි රූප දකින්න පුළුවන් යාලි බොහෝ පෞරාණික නිර්මාණයක් වත් කලා නිර්මාණයක් හැටියට වැඩි වශයෙන් යොදාගෙන තියෙන්නේ දකුණු ඉන්දියානු මූර්ති කලාව තුල හොඳයි අද දවසේ අපි කතා කරේ 9 වසරට අදාළ පාඩම් මාලාව පළවෙනි වාරේ දෙවෙනි වාරේ සහ තුන්වෙනි වාරේ ඉතින් ඔයාලා මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් UGK logs අපේ channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න තවත් ඉදිරියටත් මේ වගේ විශේෂ video පාඩම් වලට අදාළ දේවල් බොහෝ video වලට නරඹන්න හැකියාව තියෙනවා ඉතින් channel එක සමග එකතු වෙන්න දිගටම කියලා ආරාධනා කර සිටිනවා සුබ දවසක් හැමෝටම